මේ වයින් කරගන්නකෝ එන්න එන්න මේ වයින් මේ මේ රජී අපි අංකෝ ආ යා එන්න වාරක් කරන පැත්තට යන්න පරි ඉස්සර ඉස්සර ඔබතුමා දන්නවද පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්න හැටියට අපිට අයිතියක් තියෙනවා, අපිට නිදහසක් තියෙනවා, අපිට වරප්‍රසාද තියෙනවා. අපි යන්නේ මේ නිදහස් චතුරස්‍රේ. අද අද මේ 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 තීන තීරණ ඔක්කොම අරන් තියන්නේ ව්‍යවස්ථා විරෝධීව මහජන ආරක්ෂක පනත අවභාවිතා කරගෙන මේ වැඩ කටයුතු කරලා තියෙනවා. අපිට නිදහසක් තියෙනවා, නිදහස් චතුරස්‍රේද යන්න. අපිට යන්න ඕනේ ජාතියේ පියාගේ පිළිරුවලකට යන්න. අපිට අයිතිය තියෙනවා. ඔබතුමන්ලාට කියන්න කැමති, ඔබතුමන්ලා ඉන්නේ මහජනතාව ආරක්ෂා කරන්න, මහජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න. ඔබතුමන්ලා ඉන්නේ ජනතා පීඩක රජයක් රකින්න නෙවෙයිනේ. ඒකින්ද කරුණා කරලා, ඒකින්ද කරුණා කරලා අපිට නිදහස්. අපි ඒක බොහොම සාමකාමී. අපි මේ රටේ නීතියේ ආරක්ෂා කරන්න ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. ඒක තමයි රටේ උත්තරීතර නීතිය. මේක තමයි අපේ මූලික ඓතිහාසිකම්. මේ මූලික ඓතිහාසිකම් කඩ කරන්න එපා. අවසානයේ තමුන්නාසයට තමයි උසාවි ගානේ යන්න වෙන්නේ. මූලික ඓතිහාසිකම් උල්ලංඝනය කරන්න එපා. රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න එපා. මහජන ආරක්ෂක නීතිය අභාවිත කරන්න එපා. ඔබ සාමකාමීව විනානුකූලව අපි ඉල්ලීමක් කරනවා. අපිට නිදහස් චතුරස්‍රයේ අවස්ථාව ලබා දෙන්න. නතර කරන්න ගෝඩගෝ නන්දසේන මේ අපි ආවේ මේ රටේ ජනතාව වෙනුවෙන්, ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන්. ඔබතුමන්ලා ඉන්නත් ඕනේ ජනතාවගේ පැත්තේ. අද මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. අද මිනිස්සු ගෑස් ෆෝනි නේ. අද මිනිස්සු පෙට්‍රල් ෆෝනි නේ. කිරිපිටි නේ. අම්මලට දරුවන්ට කිරිපිටි කිදගෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න හැකියාවක් නෑ. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. මේක සාමකාමී ගමනක්. අපි යන්නේ නිදහස් චතුරස්‍රයට. ඒ පිස්සෙක් ආරක්ෂා කරන්න.
ඒ නිසා කරුණා කරලා ඔබතුමා අපිට ඉඩ දෙන්න යන්න. ඔබතුමා පිස්සු කැලිනවා. ඔබතුමා අපිට ඉඩ දෙන්න යන්න. ඒක ආරක්ෂා කරන්න එපා. ඔබතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න එපා. පිස්සු කැලිනවා. මේක අපේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. අද ජනතාවට ජීවත් වෙන්න බෑ. ආරක්ෂා කරන්න එපා. අද ජනතාව බඩගිනි. අද ජනතාව අන්ධකාරේ. කරුණා කරලා අවස්ථාව දෙන්න අපිට යන්න. අපිට එකක් කියන්න පුළුවන් මේ රාජපක්ෂලට මේ අන්තර් නීතිය දාලා මේ හදිසි නීතිය දාලා තව දවස් කීයක් ආණ්ඩු කරන්න පුළුවන්ද මේ හදිසි නීතිය මේ අන්තර් නීතිය ගලවපු පළවෙනි දවසම අපේ රටේ ජනතාව පාරට බහිනවා ඒ නිසා පැහැදිලිවම රාජපක්ෂලට හැමදාම අන්තර් නීතිය දාගන්න තමයි ඉන්න වෙන්නේ ඒ නිසා මේ පොලිස් නිලධාරින්ට අපි කියන්නේ තමන්ගේ දරුවෝ වෙනුවෙන් රට වෙනුවෙන් මේ රාජපක්ෂ බහුල ගෙදර ඇවි වෙනුවෙන් වෙනගන්න කියලා. Go home, go to. Go. ඔබතුමාට දරුවල්ලෝ ඉන්නවනේ දූ දරුවෝ ඉන්නවනේ අද ගුරුවරුන්ට අද පාසල් යන දූ දරුවන්ට ටියුෂන් පන්ති වලට යන්න බෑ ඔන්ලයින් අධ්‍යාපනය නෑ ව්‍යාපාරිකයෝ කරන ඔන්ලයින් බිස්නස් එක නතර වෙලා අද රටේ නීති අවභාවිතා කරලා මුළු සමාජ මාධ්‍යම තහනම් කරලා කොහොමද රටක් යන්නේ මෙහෙම ඔබතුමාටත් ඉන්නව නේද රාජකාරිය අපි කරා නෑ මෙර කිසිම රාජකාරියක් නෑ මේක පොලිසිය අවනීතිය රකින්න එක නෑ හැම එකක් නෑ ඒක නෙවෙයි 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 ඒක අපි කිසිම හානියක් කරන්නේ නැහැ කිසිම දේපල හානියක් නැහැ රාජ්‍ය දේපල හානියක් නැහැ පුද්ගලික දේපල හානියක් නැහැ අපි යන්නේ නිදහස් චතුරස්‍රයට ඒක සාමකාමීව අපි සෙනඟ පිරිවරගෙන මිලනේ මේ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහජන නියෝජිතවරු මේ ජනතා ඡන්දෙන් පත්තුන අය මේ ඔබතුමන්ලා ඔක්කොම ඔබතුමන්ලා යටත් මේ ජන සම්මතවාදයට ජනතා මතයට ඔක්කොම යටත් මේ ජනතා මතය මෙහෙම යට කරන්න බෑ මෙහෙම තර කරන්න බෑ මෙහෙම යටපත් කරන්න බෑ අපිට අවස්ථාව ලබා දෙන්න පොඩ අහගන්නකෝ අපි ආරක්ෂක අංශවලට ත්‍රිවිධ හමුදාවට පොලිසියට මේ කිසිම කෙනෙකුට අපි තර්ජනය කරන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න නමුත් අපේ උත්තරීතර ගෞරවය තියෙනවා හැබැයි ඔබතුමන්ලා කෙරෙහි අපේ තියෙන ගෞරවය කෙලසන්න එපා. ඒක නැති කරගන්න එපා. අවුලක් වගේ නෙමෙයි. එහෙම වැරදි. ඔබතුමන්ලා මහජන ආරක්ෂා පනත ක්‍රියාත්මක කරන්නේ වැරදි විදියට. මේක ව්‍යවස්ථා විරෝධී.
මේක අපේ මූලික අයිතිවාසික මුල්ලඟණී කිරීම. පොඩ්ඩක් හිතන්න අර පෝලිං වල ඉන්න ජනතාව ගැන, අර කිරිකැටි දරුවන් ගැන හිතන්න. අද කිරිපිටි ටිකන, අද ගෑස් ටිකන, අද තෙල් ටිකන. ඇයි ඔබතුමන් මේ වගේ ආණ්ඩුව රකින්න මෙහෙම කටයුතු කරන්නේ? නිදහසේ පියාලකට එන්න දෙන්න. නිදහසේ පියාලකට එන්න දීපල්ල. නිදහසේ පියාලකට එන්න දෙන්න. නිදහසේ පියාලකට එන්න දෙන්න. ගෝ හෝම් ගෝඩා. 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 ගෝ හෝම් ඡක පන්නත දාල තියෙන මහජනතාවගේ ආරක්ෂාව. මහජනතාවගේ ආරක්ෂාව තමයි ආරක්ෂා කරනවා. ගෝ ගෝඩා. ගෝ මේක ඔබතුමන්ලට විරුද්ධව කරන දෙයක් නෙවෙයි. බොහොම කාර්මික ඉල්ලීමක් කරනවා. මෙන්න මේ කියන දේ පොඩ්ඩක් අහගන්න. මහජන ආරක්ෂක නීතිය තියෙනව නේද? ඒක දැන් මේ ආණ්ඩුව අවභාවිතා කරලා, ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. අපේ මේ රටේ පුරවැසියන්ගේ සිවිල් අයිතිය, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා තියෙනවා. ඒගොල්ලෝ නෙවෙයි උසාවිය යන සිද්ධ වෙන්නේ. ඔබතුමන්ලා කරුණාකරන අපිට ආගමන යන්න ඉඩ දෙන්න. මේක සාමහාමී ගමන. ඒක නීති විරෝධී. මොන කර්ෆියුද? කර්ෆියු දාන්නේ ජාතික ආරක්ෂාවට මොන අභියෝගය එල්ල වෙනකොට? මොකද කර්ෆියු දාන්න හේතුව? කර්ෆියු දාන්න හේතුව ජනමතය පාගන්නනේ, ජනමතය විනාශ කරන්නනේ, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති විනාශ කරන්නනේ. ඒ තමුන්නාසලාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා රටේ 120 වෙනුවෙන් පෙනී සිටින්න. හතර පස් දෙනෙක් ආණ්ඩු ඉන්න, හතර පස් දෙනෙක් වෙනුවෙන් පෙනී හිටින වෙනුවට. ගුරුවල්ලන පොලිසිය ගුරුන් ආරක්ෂා කරන්නේ දෙන හොරග තියාගන්න. Emergency that has been announced, and the curfew and all these restraints that have been put on the democratic rights of our people is unconstitutional, illegal, and is not right by the supreme law of the land. So we are here to purposely show the whole country that the steps taken by the government to constrict the democratic space, the democratic rights of the people of the country, is a violation of the constitution. You see, hundreds of thousands of people are on queues. There are shortages everywhere. Essential food items, fuel, raw materials, medicine. In fact, in certain hospitals, surgeries have been halted because of the scarcity of medicines. So this government does not have a solution. They only have one solution, that is to remain in power using all the governmental power that is bestowed upon them. And we believe that it's a draconian act, it is an authoritarian act, and Sri Lanka is not a dictatorship. This is a democracy, and we will fight for the rights of the people, and we will fight to protect democracy in our motherland. Samagi jana balavege, සමගි ජන සන්ධානය, ඒ වගේම TNA පක්ෂය නියෝජනය කරමින් සුමන්දිරන් මැතිතුමා ඇතුළු අපි සියලු දෙනා කණ්ඩායමක් හැටියට නිදහස් චතුරශ්‍රයට පාගමනින් ගොස්
අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නිදහසේ සංකේතය මහාමාන්‍ය ඩීඑස්එනනායක මැතිතුමාගේ පිළිරුව ඉදිරිපිට විශේෂයෙන්ම අද රටේ නිර්මාණය වී තිබෙන ආඥාදායකත්වය ඒකාධිපතිත්වය එක කණ්ඩායමක් එක පවුලක් මේ රට පාලනය කරන මේ අදූරදර්ශී පාලනය රටට කොඩිවිනයක් වූ පාලනය ජන බලයෙන් ජනසවියෙන් ජනශක්තියෙන් පළවා හරින ගමනේ වැඩපිළිවෙල අද දවසෙත් අපි ක්‍රියාත්මක කරා. අපි පැහැදිලිවම කියනවා මහජන ආරක්ෂක පනත අද අවභාවිතා කරලා මේ ආණ්ඩුව. ඒ වගේම මේ රටේ ජනතාවගේ උත්තරීතර අයිතිය මානව අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් අද වයලේට් කරලා තිබෙනවා. හොඳට මතක තබා ගන්නට ඕන මේ රටේ කිසිම පුද්ගලයෙකුට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මේ රටේ ජනතාවගේ සිවිල් දේශපාලන ආර්ථික සමාජීය ආගමික සංස්කෘතික අයිතීන් උල්ලංඝනය කරන්නට කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒව ආරක්ෂා කරලා තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. අද මොකද්ද සිදුවෙලා තිබෙන්නේ? අද ඇඳිරි නීතිය දමලා, අද හදිසි නීතිය දමලා, අද හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කරලා ජන මතය මර්ධනය කරන්නට රාජ්‍ය ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරන්නට අද මේ ආණ්ඩුව කටයුතු කරලා තිනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ. මේක ශීලාචාර ශිෂ්ට සම්පන්න යුක්තිගරුක ගුණගරුක ප්‍රජාතන්ත්‍රවාදී රටක ක්‍රියාත්මක නොවිය යුතු දෙයක්. හැමෝම අවබෝධ කරගන්නට ඕන ඔය ඕනම කෙනෙකුගේ රාජ්‍ය ත්‍රස්තවාදයට ඒ හැම දෙයක්ම යට වෙනවා ජන බලයට. ඒ හැම දෙයක්ම යට වෙනවා ජන සවියට. ඒ හැම දෙයක්ම යට වෙනවා ජනතාවගේ ආශිර්වාදයට. මේ ආණ්ඩුව මේ රටේ ජනතාව කනත්ත කරා ගෙන යන මොහොතක් මේ තියෙන්නේ. මිනිස්සුන්ට කණ්ඩ නැහැ. ගෑස් පෝලිම් නිර්මාණය වෙලා, කිරිපිටි පෝලිම, තෙල් පෝලිම, ඩීසල් පෝලිම, භූමි තෙල් පෝලිම රස්සා අහිමි වෙලා, හෙට දවසේ විභාගයට පෙනී සිටින දරුවන්ටත් අද දවසේ ඔන්ලයින් පන්තිවලට යන්නට බෑ. ඔන්ලයින් බිස්නස් ටික නතර වෙලා, මිනිස්සුන්ගේ ඇඟ බැඳලා, එළියටත් බහින්න එපාලු, පේන්නවත් ඉන්න එපාලු. මොකද්ද මේ රට? මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ ඒකාධිපතිත්වයට අපිට ඉඩ තබන්නට බෑ. මේ අමනෝඥ ආණ්ඩුව අපි ගෙදර යවනවා. හැබැයි හොඳට මතක තියාගන්න, අපි සූදානම් නැහැ පැලස්තර ආණ්ඩු බිහි කරන්න. ඔලු ගෙඩි මාරු කරලා එක් එක්කෙනාට අර තනතුරු දෙන්න, මේ තනතුරු දෙන්න, මේ ඇමතිකම් බෙදාගන්න, මේ සභාපතිකම් බෙදාගන්න. දැන් බොහෝ දෙනෙක් කියනවා අපිට 113 හදලා දෙන්නලු රට කරන්නලු. එහෙම හරියන්නේ නැහැ. අපි එන්නේ ජනතා ආශිර්වාදෙන් ජනවරමක් සමග මැන්ඩේට් එකක් එක්කෙන්නේ. අපි සූදානම් නැහැ ඔය එක එක ඩීල් කොන්ත්‍රාත් දේශපාලනය කරන්න. ඒ නිසා මේ රට වැට්ටුවේ පොහට්ටුව, මේ රට වැට්ටුවේ පොහට්ටුවෙන් බිහිවුණු ජනාධිපතිවරයා සහ 2020 මහමැතිවරණෙන් බිහිවුණු පොහට්ටු ආණ්ඩුව, ඒක කවුරුත් අමතක කරන්න එපා. දැන් එක එක්කෙනා හදනවා 113 හදලා එක එක දේවල් කරන්න. මම කියනවා මොන දේ කරත් මේ රට විනාශ කරන්න එපා. දැන් තමුන්නාන්සලා රට විනාශ කරලා තියෙන්නේ. මේ රටේ අයිතිය තියෙන්නේ රටේ ජනතාවට. දැන් සින්නක්කර ඔප්පුවකින් රටේ අයිතිය ලියාගෙන තියෙනවා. මතක තියාගන්න, මේ රාජ්‍ය ම්ලේච්ඡත්වයට රාජ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධව අපි අදත් ඉන්නවා, හෙට දවසෙත් ඉන්නවා. අපි ඊළඟ වතාවේ අපි නිදහස් චතුරස්‍රයට එන්නේ ලක්ෂ සංඛ්‍යාත මේ රටේ ජනතාවත් පිරිවරාගෙනයි කියන එක මේ වස්තුවේ කියනකදී රටේ 120,000 වූ ජනතාවට අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා, ඔබගේ ජීවිත සුරකින්නට, ඔබගේ අයිතීන් සුරකින්නට, ඔබගේ දූදරුවන්ගේ අනාගතය ආරක්ෂා කරන්නට, නූපන් පරපුරේ වගකීම බාරගන්නට අපි සියලු දෙනාම එක්සිත්ව එක්සත්ව සූදානම්. ජයතුමාට ජය වේවා.